අයිබවන් ඔන්න අද වීඩියෝ එක ඔයාට ගොඩාක් ගුණදායක සම්බෝලයක් හදාගන්න හැටි. ඉතින් ඔයාට මේක ගොඩාක් ගුණයි. ඉතින් අධික රුධිර පීඩනයේ තියෙන අයට තමයි මේක ගොඩාක්ම ගුණදායක. ඉතින් මේක අධික රුධිර පීඩනයේ තියෙන අය සතියට දවස් 4ක් වගේ කනවා නම් ඔයාට බේත් බොන්නේ නැතිව ඒ තත්ත්වේ මගහැර ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද අපිට ඕන වෙන්නේ කොහොමද අපි මේක හදාගන්නේ කියලා. අපි මේක හදාගන්නේ පැෂන් දළු වලින්. ඉතින් පැෂන් ෆෘට් වලේ දළු තමයි අපි මේකට ගන්න ඕනේ. මෝරපු කොළ ගන්න එපා, දළු ගන්න. දළු අරගෙන හොඳට සෝදා ගන්න. ලුණු ටිකක් දාලා ටිකක් වෙලා තියලා හොඳට සෝදලා අරගන්න. ඔයාට වැඩි ප්‍රමාණයක් හදා ගන්න ඕන නම් වැඩි ප්‍රමාණයක් අරගන්න පුළුවන්. හොඳට සෝදගත්ත කොළ ටික අපි සීන් වල ලියා ගන්න ඕනේ. මම දැන් මේක සීන් වල ලියාගෙන ඉන්නම්. ඔන්න මම සීන් වල ලියාගෙන ආවා. මෙන්න මේ වගේ සීන් වල ලියා ගන්න ඕනේ. ඔයා මේකට මෝරපු කොළ ගන්න එපා, දළු ගන්න. දැන් අපි මේක හදාගමු. මේ වගේ සීන් වල ලියාගත්තට පස්සේ සීන්න ගාගත්ත පොල් එකතු කරන්න. ටිකක් වැඩි ප්‍රමාණයක් එකතු කරන්න. ඒකෙන් ගොඩක් රස වැඩි වෙනවා වගේම ගුණයත් වැඩි වෙනවා. ඊළඟට අපිට ඕන වෙනවා ලුණු. ඔයාට රතු ලුණු ගන්නත් පුළුවන්, ලොකු ලුණු ගන්නත් පුළුවන්. ටිකක් වැඩි ප්‍රමාණයක් මේ වගේ සීන් වල ලියලා අරගන්න. ඊළඟට අවමිරිස් කරල් දෙකක් තුනක් වගේ මේ වගේ හීනියට ලියලා ගන්න, එකක් දාගන්න. ඊළඟට අපිට දෙහි ඕන වෙනවා. මම මේකට දෙහි පෑයක් දාගන්නවා. අනිවාර්යෙන් මේ වගේ සම්බෝලයක් හදද්දී, පලා මැල්ලුමක් හදද්දී දෙහි දාගන්න. මොකද දෙහි වලින් මේකේ තියෙන ගුණේ ගොඩක් වැඩි වෙනවා. විටමින් සී වලින් මේ තියෙන පෝෂණේ ගොඩාක් උරා ගන්න වෙනකට. ඒ නිසා අනිවාර්යෙන් හොඳට දෙහි එකතු කරන්න. ඒ වගේම ආගේ ගෙදර උඹලකඩ තියෙනවා නම් උඹලකඩ ටිකක් දාන්න. අවශ්‍යම නැහැ, තියෙනවා නම් විතරක් දාගන්න. ඒකෙන් අපිට කැල්සියම් උත් ලැබෙනවා. දෙහි එකතු කරගත්තට පස්සේ ලුණු කුඩු ටිකක් දාගන්න. ලුණු ටිකක් දැම්මට පස්සේ මේක හොඳට මිශ්‍ර වෙන විදිහට අත තද කරලා අනාගන්න. මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. එතකොට තමයි මේක ගොඩක් රසයෙන් වැඩි වෙන්නේ. ඇත්තට මේක ගොඩාක් රසයි, වෙනස්ම රසයක් තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේක හදලා බලන්න. ඔන්න මම හොඳට මිශ්‍ර කරගත්ත මේ වගේ හොඳට අනා ගන්න ඕනේ. ඔන්න දැන් අපේ සම්බෝලේ හරි. ඉතින් ඔයා අනිවාර්යෙන් මේක හදලා බලන්න. ඉතින් ඔයාට අධික රුධිර පීඩනය තියෙනවා නම් ඔයා මේක සතියට දවස් 4ක් වගේ කන්න. ඔයාට අධික රුධිර පීඩනය නැති කෙනෙක් උනන් මේක සතියට දවස් 3ක් විතර කන්න. ඉතින් එතකොට ඔයාට අධික රුධිර පීඩනය හැදෙන්නේ නැතුව නිරෝගීව ඉන්න පුළුවන්. ඉතින් මම හිතනවා වීඩියෝ එකට ඔයා ආස වෙන්නේ නැති කියලා, ඔයාට දැනුමක් ලැබෙන්නේ නැති, ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ ස්වභාවික දේවල් ඔයාගේ ආහාරයට එකතු කරගන්න එකෙන් ඔයාට හැමදාම නිරෝගීව ඉන්න පුළුවන්. බේත් නොබී නිරෝගීව ඉන්න ආස නම් ඔයා මේ වගේ දේවල් වලට නිතරම හුරු වෙන්න. ඔයා මගේ වීඩියෝ එකට ආස වුණා නම් ඔයාට යම් දැනුමක් ලැබුණා නම් මට අනිවාර්යයෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා අලුතින් මගේ channel එකට එකතුණු කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න. මේ වගේ රසවත් වටින වීඩියෝවකින් අපි නැවතත් හමු වෙමු.